අයිබෝන් දරුවනේ ශක්ති විද්‍යාව එකකේ දෙවෙනි පාඩම අද පටන් ගමු. අපි පළවෙනි පාඩමේදී ශක්ති විද්‍යාවේ යෙදෙන මූලික යෙදුම් පද අර්ථ දැක්වීම් ටිකක් සාකච්ඡා කරා. අපි අද එතන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු පද්ධතික අවස්ථාව කියන්නේ මොකද්ද කියලා. පද්ධතික අවස්ථාව දැන් අපි මීට කලින් ඒකකේදී වායු අවස්ථාව පාඩමේදී අපි අවස්ථාව කියන එක විස්තර කරේ භෞතික අවස්ථාව විස්තර කරන්න අපි ද්‍රව්‍යයක ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව වායු අවස්ථාව සහ අනෙකුත් භෞතික අවස්ථා විස්තර කරන්න මේ අවස්ථාව කියන පදේ භාවිත කරා ඉතින් බලන්න මේ අවස්ථාව කියන එක තීරණය වෙන්නේ මොන සාධක මතද පද්ධතියක එහෙමත් නැත්නම් ද්‍රව්‍යයක අවස්ථාව භෞතික අවස්ථාව ඝන ද්‍රව හෝ වායු කියලා තීරණය වෙන්නේ ඒ පද්ධතියේ තියෙන එහෙම නැත්නම් ඒ ද්‍රව්‍යයේ තියෙන උෂ්ණත්වය පීඩණය ඒකේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය අන්න ඒ වගේ ಗುಣ මත. ඒතර මොනවද මේ ಗುಣ? අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා මේ ಗುಣ පද්ධතියක තියෙන මහේක්ෂ ಗುಣ කියලා. එහෙමනම් පද්ධතියක අවස්ථාව කියන්නේ මොකද්ද කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. පද්ධතියක මහේක්ෂ ಗುಣවල සුවිශේෂී අගයන් මගින් පද්ධතියේ අවස්ථාව තීරණය වෙයි කියලා. පද්ධතියේ මහේක්ෂ ගුණවල සුවිශේෂී අගයන් මගින් පද්ධතියේ අවස්ථාව තීරණය වෙයි. හොඳයි අපි බලමු උදාහරණයක්. අපි ගමු සෙන්ට්‍රේඩ් අංශක 25. උෂ්ණත්වයේ තියෙන ඒ වගේම 1 ATM පීඩනයේ තියෙන ජලය ග්‍රෑම් 100ක්. එතකොට බලන්න මේකේ උෂ්ණත්වය කියන්නේ ඝටන ගුණයක්. ඒ වගේම මේ තියෙන පීඩනය කියන්නේ ඒ වගේම ඝටන ගුණයක්. දැන් ග්‍රෑම් 100යි කියන්නේ ස්කන්ධය කියන්නේ විත්ති ගුණයක්. එතකොට විත්ති ගුණ සහ ඝටනා ගුණ කියන්නේ මේ පද්ධතියේ තියෙන මහේක්ෂ ගුණ. එතකොට මේ මහේක්ෂ ගුණ වලට දීලා තියෙන සුවිශේෂී අගයන් මගින් මේ පද්ධතියේ අවස්ථාව තීරණය වෙනවා. දැන් අපි දන්නවා සෙන්ටරන්ස් එක 25 සහ 1 ATM උෂ්ණත්වය යටතේ තියෙනකොට මේ පද්ධතියේ නැත්නම් මේ ද්‍රව්‍ය අවස්ථාව ද්‍රව කියලා. ජලයේ ද්‍රවවස්ථාවේ තියෙන්නේ. එතකොට ජලයේ ද්‍රවවස්ථාවේ තියෙන්නේ ඇයි? මෙන්න මේ රාශීන් වලට මෙන්න මේ සුවිශේෂයන් තියෙනකොට. දැන් උෂ්ණත්වය මෙතනදී බිඳුව නැතුව උෂ්ණත්වය තිබුණා නම් මෙතනදී උෂ්ණත්වය 25 නැතුව බිඳුවේ තිබුණා නම් ජලයේ අවස්ථාව මේක නෙමෙයි වෙනත් අවස්ථාව. එතකොට එයාගේ භෞතික අවස්ථාව ද්‍රව ඉඳලා ඝන වලට යනවා. අයිස් බවටපත් වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි මෙන්න මේ රාශීන්ගේ නැත්නම් මේ විචල්යන්ගේ සුවිශේෂී අගයන් මත තමයි මේ පද්ධතිය අවස්ථාව තීරණය වෙන්නේ. හරි. එතකොට මේ අවස්ථාව විතරක් නෙමෙයි අපි ගමු වෙනත් භෞතික අවස්ථාවක තියෙන පද්ධතියක්. ඉතින් දිනෝ කියලා හිතන්න O2 වායුව. O2 වායුව අපි ගමු N සමානයි 1 මෝල්. එතකොට මෙයාගේ උෂ්ණත්වය අපි ගමු 27යි. පීඩනය 1 ATM. දැන් මෙන්න මේ මහේක්ෂ ගුණ මගින්
මේ වායුවේ අවස්ථාව තීරණය වෙලා තියෙනවා. එතකොට මේ අගයන් වෙනස් තුනෝ පද්ධතියේ වෙනත් අවස්ථාවකට යනවා. පද්ධතියේ වෙනත් අවස්ථාවකට යනවා. එතකොට අපි මේ අගයන් වෙනස් නොකර මේ අවස්ථාව මෙහෙමම තියාගෙන හිටියොත් මේ පද්ධතියට අදාළ තවත් මහේක්ෂ ගුණ දෙනවනේ මීට අමතරව මොනවද? ඝනත්වය. එතකොට දැන් අපි දන්නවා ජලයේ නම් ද්‍රවාංකය, තාපාංකය, ඒ වගේම වර්තනාංකය. ඒවත් මේ පද්ධතියයිදී මහේක්ෂ ගුණ. එතකොට ඒ ගුණත් අපි මේ පද්ධතිය අවස්ථාව මත රඳාපවතින නිසා මෙන්න මේ කියාපු ගුණ සමූහයට අපි කියනවා අවස්ථාශ්‍රිත කියලා. එහෙමනම් අපි අවස්ථාශ්‍රිත කියන එක හඳුනාගමු. අවස්ථාශ්‍රිත. එහෙනම් අවස්ථාශ්‍රිත කියන්නේ පද්ධතියක අවස්ථාව විස්තර කරන රාශීන්. එහෙමත් නැත්නම් පද්ධතියක අවස්ථාව මත රඳාපවතින රාශීන්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. බලන්න අපිට පද්ධතියක අවස්ථාව හඳුනාගන්න ප්‍රමාණවත් වෙනවා මේ අවස්ථාශ්‍රිත කීපයක්. උදාහරණයක් හැටියට මේ පද්ධතිය ගන්න මේකේ අපි දන්නවා මවුල ප්‍රමාණය, උෂ්ණත්වය දන්නවා, පීඩනය දන්නවා. එතකොට මේකේ පරිමාව කියන අවස්ථාශ්‍රිතය අපි දැනගත්තේ නැතත් ඒක නියතයි අනිවාර්යෙන්. ඇයි? මේ පද්ධතිය අවස්ථාව නිශ්චිත වෙලා තියෙනවා නම් මේ රාශීන් තුනේ මේ ශ්‍රිත තුනේ පද්ධතිය අවස්ථාව නිශ්චිත වෙලා තියෙනවා. එතකොට අනිකුත් අවස්ථාශ්‍රිත සියල්ලක් අපි දැනගන්න අවශ්‍ය නැහැ. ඒකත් අපි මතක තියාගන්න ඕන. බලන්න මෙයාගේ ඝනත්වය. ඝනත්වය d. එතකොට d අපිට මේව ඇසුරෙන් හොයාගන්න පුළුවන් ඕන. අපි පසුගිය පාඩමට අවධානය යොමු කරමු. එතකොට මේ වායුව පරිපූර්ණ ලෙස හැසිරෙනවා නම් PV සමානයි nRT. එතකොට අපිට ලියන්න පුළුවන් n මෞල ප්‍රමාණය ලියන්න පුළුවන් ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියලා. ඔව් දැන් බලන්න මේකේ තියෙන්නේ මේ පරිපූර්ණ වායුවක් කියලා අපි සැලකුවොත් එහෙමත් නැත්නම් මේ තත්ත්වය යටතේ ඔක්සිජන් වායුව පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා අපි සැලකුවොත් PV සමාන nRT සමීකරණය යොදන්න පුළුවන්. එතකොට PV සමානයි n වෙනුවට අපි ලියනවා ස්කන්ධයේ බෙදීම මෞල ප්‍රමාණය, ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය, n බෙදීම m RT. එතකොට මෙතනදී අපිට m මෙහාට ගන්න පුළුවන් PM සමානයි m බෙදීම V RT. දැන් ඔයාලා දන්නවා m බෙදීම V කියන d ඝනත්වය. එතකොට මෙතනින් අපිට ඝනත්වයේ උත්තර ගත්තොත් ඝනත්වය සමානයි PM බෙදීම RT. ඒ විදිහට අපිට මේකේ ඝනත්වය හොයාගන්න පුළුවන්. දැන් අපි P දන්නවා, T දන්නවා. P දන්නවා, T දන්නවා. ඒ නිසා අපිට ඝනත්වය හොයාගන්න පුළුවන් මේ අගෙන්. ඒ නිසා ඝනත්වය නියතයි දැන්. P T නියත නිසා ඝනත්වය නියතයි. ඒ නිසා අපිට පේනවා අවස්ථාශ්‍රිත සියල්ලම දැනගන්න ඕනේ පද්ධතියක අපි මෙන්න මේ වාගේ අවස්ථාශ්‍රිත කීපයක් දීලා තිනකොට ඉතුරු අවස්ථාශ්‍රිත සියල්ලම නිශ්චිත වෙනවා. ඒ වගේම බලන්න මේ පද්ධතියට අපි තත්ත්වය ආදේශ කරමු. මේ පද්ධතියේ තාපාංකය නැත්නම් ජලයේ තාපාංකය අපි දන්නවා බාහිර වායුවේ පීඩනයේ එක නම් ජලයේ තාපාංකය 100යි. එතකොට මෙයාගේ තාපාංකය වෙන නියත වෙලා තිනවා. ඒ වගේම තමයි ද්‍රවාංකය මෙයාගේ බිඳුවයි. ඒ නිසා බාහිර වායුවේ පීඩනයේ එක යටතේ ජලයේ චලයේ ද්‍රවාංකය නිශ්චිත වෙලා තියෙනවා. නිත වෙලා තියෙනවා. ඒ නිසා අපි මත තියාගන්න ඕන අවස්ථාශ්‍රිත ගණනාවක් තියෙනවා පද්ධතියකට අදාළ. ඒ සියල්ල අපි දැනගන්න අවශ්‍ය නැහැ. ඒවා බොහොමයක් නියත නිසා. පද්ධතියක අවස්ථාව නියත නම් අවස්ථාශ්‍රිත අනිත්‍ය නියතයි. ඒ නිසා මත තියාගන්න මෙන්න මේ අවස්ථාශ්‍රිත තියෙනවා. එතකොට අපිට ඝනත්වය
එතකොට දුස්රාවිතාව රෝ ඒ වගේම වර්තනාංකය මේවත් අවස්සාශ්‍රිත. ඒ වගේම මීට අමතරව අවස්සාශ්‍රිත අපි ඉගෙන ගන්න ඉදිරියේදී මෙන්න මේ දේවල්. S කියන්නේ එන්ට්‍රොපිය. මේවා ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා වචන හඳුනා ගන්න. H එන්තැල්පිය. ඒ වගේම G G කියන්නේ යෝජිතා ශක්තිය. යෝජිතා ශක්තිය. එතකොට මේවත් අවස්ථා ශ්‍රිත. ඒ වගේම තවත් කාරණයක් අපි දැනගන්න ඕන මේ අවස්ථා ශ්‍රිත සම්බන්ධයෙන්. ඒ තමා මේ අවස්ථා ශ්‍රිතයක සිදුවන වෙනස්කමක්. උදාහරණයක් හැටියට අපි ගමු මේ සිලින්ඩරයක් ඇතුලේ තියෙන සිර වෙලා තියෙන වායු ස්කන්ධයක්. එතකොට මෙයාගේ පරිමාව V1, පීඩනය P1. අපි මේ පිස්ටනේ තද කරලා මේ පද්ධතිය ගේන වෙනත් අවස්ථාවකට. ඉතින් පද්ධතියේ අවස්ථාව ඇයි වෙනස් වෙන්නේ? පරිමාව සහ පීඩනය වෙනස් වෙන නිසා. පද්ධතියක අවස්ථා විස්තර කරන්නේ මේ පරිමාව පීඩනය කියන ස්කන්ධයේ මෞල ප්‍රමාණය අන්නේ වගේ විචල්‍යයන් පාවිච්චි කරලා තමයි අපි අවස්ථාව තීරණය කරන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවා නම් අවස්ථාව වෙනස් වෙනවා. ඒතර අපි කියනවා මේක V2 P2 කියන අවස්ථාවට. එතකොට බලන්න මේකේ සිද්ධ වෙන පරිමා විපර්යාසය ඩෙල්ටා V. ඩෙල්ටා V අපි කොහොමද හොයාගන්නේ? අපි ඩෙල්ටා V හොයාගන්නේ V2 කින් V1 අඩු කරන්න ඕන. දැන් තියෙන එකෙන් කලින් අඩු කරනවා. V2 කරින V1. ඒ වගේම පීඩන විපර්යාසය ඩෙල්ටා P හොයන්නේ P2 අඩු කිරීම P1 කියලා. ඒ නිසා මේ අවස්ථා විපර්යාස අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවෙන් පළවෙනි අවස්ථාවේ යගේ අඩු කරනවා. මේකෙන් පේන්නේ මොකක්ද? අවස්ථා විපර්යාසයක් රඳාපවතින්නේ මොකක් මතද? අවසන් අවස්ථාව සහ මුල් අවස්ථාව අතර බව. එතකොට අවසන් අවස්ථාව කියලා කියන්නේ පද්ධතියට කරපු යම්කිසි විපර්යාසයකට පස්සේ එන අවස්ථාව, එළඹෙන අවස්ථාව. මුල් අවස්ථාව කියන්නේ මේ අපි කරපු විපර්යාසයට කලින් අවස්ථාව. එහෙනම් මේ අවස්ථා දෙක මත තමයි මේ අවස්ථා විචල්‍ය සිද්ධන විපර්යාසෙ රඳාපවතින්නේ. ඒකත් අවස්ථා ශ්‍රිතවල තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට මෙන්න මේ වගේ සමීකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. එන්ට්‍රොපි විපර්යාසය, එන්තල්පි විපර්යාසය, ඒ වගේම යෝජිතා ශක්ති විපර්යාසය ගණනය කරන්න අපිට යොදා ගන්න පුළුවන්. ඒ නිසා අවස්ථාශ්‍රිත සම්බන්ධයෙන් ඔයාලට මම හිතන්නේ හොඳ පැහැදිලි අවබෝධයක් ලැබුණා. ඒ වගේම අපි බලමු ඊගාවට මේ අවස්ථාශ්‍රිත නොවන ශ්‍රිත මොනවද කියලා. නැත්තම් විචල්‍යයන්. අවස්ථා විචල්‍යයන් තමයි අපිට මේ පාඩමේදී ගොඩක් වැදගත් වෙන්නේ. අපේ අවධානය යොමු කරන්න අපි අවස්ථාශ්‍රිත සම්බන්ධයෙන්. අවස්ථාශ්‍රිත නොවන දේවල් වලට අපි කියනවා මාර්ග ශ්‍රිත කියලා. මාර්ග ශ්‍රිත. ඒතර අපි මාර්ග ශ්‍රිත හඳුනාගත්තාම අපිට තියෙන වැදගත්කම තමයි මාර්ග ශ්‍රිත නොවන අවස්ථාශ්‍රිත වල තියෙන ලක්ෂණ අපිට සංසන්දනය කරන්න පුළුවන්. දැන් මාර්ග ශ්‍රිත කියලා කියන්නේ පද්ධතියක අවස්ථාව මත නෙවෙයි මාර්ගය මත රඳාපවතින දේවල්. දැන් උදාහරණයක් විදිහට බලන්න අපි පද්ධතියක විභව ශක්තිය ගම. දැන් M කියලා ස්කන්ධයක් අපි තියලා තියෙනවා මෙන්න මේ වගේ. අපි හිතමු මේ බිල්ඩින් එකක පල්ලි තට්ටුවේ තියලා තියෙනවා M කියලා ස්කන්ධයක්. දැන් මේ M කියන ස්කන්ධය අපි H දුරක් ඉහළට ගෙනහිල්ලා එන්න මෙතෙන්ද ගේනවා M ස්කන්ධය. දැන් මේ දෙවෙනි පිහිටීමට ගෙනාපුවාම මේ වස්සේ සිදුණු මේ විභව ශක්ති විපර්යාසය කොච්චරක්ද? විභව ශක්ති විපර්යාසය අපිට ලියන්න පුළුවන් මේ අවස්ථා දෙකේ විභව ශක්ති වෙනසෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට මෙයාගේ සිද්ධ වෙච්ච විපර්යාසය මේ H ඇසුරින් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා P සමානයි
M G H කියලා. දැන් මේ විභව ශක්ති විපර්යාසයේ රඳා පැවතුනේ මොකක් මතද? මේ පිහිටීමේ සිදෙන විපර්යාස මත පිහිටීම. ඒතර මේ මේ ස්ථානේ ඉඳලා මේ ස්ථානට ගෙනාවේ අපි මොන මාර්ගය ඔස්සේද කියන එක අදාළ නැහැ මෙතෙන්ද. හරි? මේක ඉහළට ගිහිල්ලා අපහු පල්ලෙහාට ආව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තා පල්ලෙහාට ගිහිල්ලා අපහු උඩට ආව වෙන්න පුළුවන්. ඔය විදිහට. ඒක අපිට අදාළ නැහැ. මාර්ගය මතන දපවතින්නේ නැහැ. ඒ විභව ශක්තිය. හැබැයි මේ වස්තුව මෙතන ඉඳලා මෙතෙන්ද ගෙනියනකොට සිද්ධ වෙච්ච කාර්ය ප්‍රමාණය work done. ඒක රඳා පවතින මොකක් මතද? ඒක රඳා පවතිනවා මේක ගිනිච්ච මාර්ගය මත. එතකොට වටෙන් ගියා නම් වැඩි දුරක් චලනය වුණා නම් මේ වස්තුව එතන සිද්ධ වෙච්ච කාර්ය ප්‍රමාණය වැඩි. ඒ නිසා කාර්ය ප්‍රමාණය රඳා පවතිනවා පද්ධතිය ගමන් කරපු මාර්ගය මත. ඒ නිසා මාර්ගශ්‍රිත කියලා කියන්නේ පද්ධතියක මාර්ගය මත රඳා පවතින රාශියක්. ඒ නිසා මාර්ගශ්‍රිත වෙනස් වෙනවා අවස්ථා ශ්‍රිතවලින්. ඊට පස්සේ බලමු දැන් අපි මේ අවස්ථා ශ්‍රිතවල තියෙන මේ අපිට වැදගත්ම වෙන අවස්ථා මොකද්ද කියලා. ඒකට අපි කියනවා සම්මත අවස්ථාව කියලා. තාපරසායනයේ ඇත්තටම මේ තාපරසායනයේ අපිට විස්තර කරන්න පුළුවන් සම්මත අවස්ථාවේදී සිද්ධ වෙන විපර්යාස පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් කියලාත්. ඒ නිසා අපි බලමු මොකද්ද සම්මත අවස්ථාව කියලා. සම්මත අවස්ථාව. දැන් අවස්ථාව අපි විස්තර කරන්නේ උෂ්ණත්වයේ පීඩණය වගේ ශ්‍රිත පාවිච්චි කළානේ. එතකොට සම්මත අවස්ථාව කියලා කියන්නේ ඒ ඒ ශ්‍රිතවල යම්කිසි අපි තෝරාගත්තු වගයන් සෙට් එකකට තමයි කුලකයකට තමයි අපි සම්මත අවස්ථාව කියලා කියන්නේ. ඉතින් සම්මත අවස්ථාව IUPAC සම්මුතියට අනුව IUPAC සම්මුතියට අනුව සම්මත අවස්ථාව සඳහා තෝරාගෙන තියෙන්නේ සම්මත පීඩනයක්. සම්මත පීඩනයට අපි දානවා මෙන්න මේ සංකේතය. සම්මත පීඩනය 1 ATM තමයි තෝරගෙන තියෙන්නේ. 1 ATM කියන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය. ඉතින් මේක ලියන්න පුළුවන් ඕන නම් මේ විදිහට CI කිලෝ පැස්කල් කියලා. එහෙමත් නැත්නම් ලියන්න පුළුවන් අපිට 1 වැඩි කිරීම 10^5 පැස්කල් කියලා ලියන්න පුළුවන්. පැස්කල් කියන්නේ වර්ග මීටරේ නිව්ටන්. එතකොට සම්මත පීඩනයක් තෝරගෙන තියෙනවා මේ සම්මත අවස්ථාවට. ඒතර උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ සම්මත තත්වයට සෙන්ටිග්‍රාන්සක 25. සෙන්ටිග්‍රාන්සක 25. නමුත් මේක අනිවාර්ය නැහැ අපේ ඇප්ලිකේෂන් එක නැත්නම් අපි යොදා ගැනීමේ හැට මේ උචිත විදිහට අපිට උෂ්ණත්වය තෝරගන්න පුළුවන්. ඒ නිසා සමහරක් දේවල් වල සම්මත අවස්ථාව විදිහට අපි උෂ්ණත්වයේ සෙන්ටිග්‍රාන්ස 25 තෝරගන්න තියෙනවා. 25 කියන්නේ 298යි කෙල්වින් නේ. ඒක තෝරගන්න තියෙනවා. නමුත් තවත් සමහරක් දේවල් වලට සෙන්ටිග්‍රාන්ස එක බිඳුව තෝරගන්න තියෙනවා සම්මත අවස්ථාව හැටියට. ඒ නිසා උෂ්ණත්වය අපි යොදාගන්නේ සම්මත අවස්ථාවට තෝරාගත් උෂ්ණත්වය. ඒ වගේම ජලීය ද්‍රාවණයක් හෝ වෙනත් ද්‍රාවණයක් ජලීය මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයක ද්‍රාවණයක් තියෙනවා නම් අපි ද්‍රාවණයේ සම්මත අවස්ථාව විස්තර කරන්න අපි සාන්ද්‍රණය ගණ්ඩසිරුල් මවුල් එක අවස්ථාව. ගණ්ඩසිරුල් මවුල් එක අවස්ථාව තමයි අපි සම්මත අවස්ථාව විදිහට තෝරගන්නේ. ඒ නිසා සම්මත අවස්ථාව කියන්නේ එහෙනම් මොකද්ද? සම්මත පීඩනය. එනම් 1 වැඩි කිරීම 10^5 පැස්කල් පීඩනය සහ තෝරාගත් උෂ්ණත්වය තමයි අපි සම්මත අවස්ථාව කියලා කියන්නේ. ජලීය ද්‍රාවණයක් නම් සම්මත සාන්ද්‍රණය ලෙස ගන්නේ 1 ගණ්ඩසිනුල් මවුල්. හොඳයි. අපි ඊළඟට බලමු ස්වංසිද්ධ සහ ස්වංසිද්ධ නොවන විපර්යාස සම්බන්ධයෙන්. ස්වංසිද්ධ සහ ස්වංසිද්ධ නොවන ස්වංසිද්ධ නොවන
ස්වංසිද්ධ සහ ස්වංසිද්ධ නොවන කියන පද පොඩ්ඩක් විමසලා බලමු. දැන් සමහරක් ප්‍රතික්‍රියා තියෙනවා ඒවට ඒවා අපි විස්තර කරන්නේ ස්වංසිද්ධ ප්‍රතික්‍රියා විදිහට. ඒ වගේම සමහරක් ක්‍රියාවලි තියෙනවා ඒවට අපි කියන්නේ ස්වංසිද්ධ ක්‍රියාවලි කියලා. සමහරක් භෞතික විපර්යාස තියෙනවා අපි ඒවට කියන්නේ ස්වංසිද්ධ භෞතික විපර්යාස කියලා. සමහරක් ස්වංසිද්ධ නොවන ඒවා. දැන් බලමු උදාහරණයක් හැටියට මේ ස්වභාවයේ සිද්ධ වෙන ගොඩක් ක්‍රියාවලිය ස්වංසිද්ධයි. උදාහරණයක් හැටියට වර්ෂාව, ජලයේ වාෂ්ප වීම, ඒ වගේම ජල වාෂ්ප ඝනීභවණය වීම. මේවා ස්වංසිද්ධ ක්‍රියාවලිය. එහෙනම් මොනවද ඒ වගේ තියෙන විශේෂත්වය? අපේ ආයාසයෙන් තොරව, එහෙමත් නැත්නම් අපි ඒකට බාහිර බලයක් යෙදීමකින් තොරව ඉබේම සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා නම් අපි ඒවට කියන්නේ ස්වංසිද්ධ ක්‍රියාවලිය කියලා. එහෙනම් ස්වංසිද්ධ ක්‍රියාවලියක් අපි හඳුන්වන්න පුළුවන්, අර්ථ දක්වන්න පුළුවන් බාහිර බලපෑමකින් තොරව නිරායසින්ම සිදුවන ක්‍රියාවලිය ස්වංසිද්ධ ක්‍රියාවලිය කියලා. එහෙමනම් ඒ විදිහටම අපිට කියන්න පුළුවන් ස්වංසිද්ධ නොවන ක්‍රියාවලිය කියන්නේ බාහිර බලයක් යෙදවීමකින් තොරව සිදු නොවන ක්‍රියාවලිය කියලා. උදාහරණයක් හැටියට අපි ස්වභාවයේ ස්වභාවිකව නැත්නම් නිරායසෙන් සිදු නොවන ක්‍රියාවලියක් තියෙනවනේ. දැන් නාය යනවා කියන්නේ මේ උස තැනක තියෙන භූමියක් පහළ තැනකට නිරායසෙන්ම කඩාවැටීමක්. ඒකට තමයි අපි නාය යනවා කියන්නේ. ඒවා ස්වංසිද්ධ ක්‍රියාවලිය. හැබැයි අපි දැකලා නැහැ පහළ ස්ථානයක තියෙන බෝල්ඩර්ස් නැත්නම් ගල් බොරළු ඉහළට යනවා අපි දැකලා නැහැ. අපි නායක් පහළට යනවා මිසක් උඩහට යනවා දැකලා නැහැ නේද? එහෙනම් ඒවා ස්වංසිද්ධ නොවන ක්‍රියාවලිය. ඉතින් ප්‍රතික්‍රියාවක් තියෙනවද මේ විදිහට? ඔව් තියෙනවා. දැන් බලන්න පිට්‍රල් කාමරුෂ්ණත්වයේදී ඉබේට ගිනිගන්නේ නැහැ නේ. ඉබේට ගිනිගන්නේ. ඒ වගේම වියලි දරකඩක් ඉබේට ගිනිගන්නේ නැහැ නේ. ඒක අපි අතුල්ලන්න ඕන. සෑහෙන ආයසයක් දෙන ඕන අපේ ආයසයේ යොදපුවම තමයි ගිනිගන්නේ. ඒ වගේම පෙට්‍රල් වලට අපි ලයිටරයක් කර මොකක් කර පත්තු කරලා බාහිර බලවේගයක් යොදවපුවාම තමයි ඒ ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ වෙන්නේ. එහෙනම් පෙට්‍රල් දහනය කාමරුෂ්ණත්වයේදී ස්වංසිද්ධ නැහැ. ඒ වගේම දර දහනය ස්වංසිද්ධ නැහැ. වියලි දර ඉබේ දහනය වෙන්නේ නැහැ. හරි. එතකොට අමු කැලෑ ගිනි ගන්නෑ කියනවනේ නේද? ඒවා ස්වංසිද්ධ නැහැ. එතකොට එහෙනම් අපිට පැහැදිලි බාහිර බලයක් යෙදවීමකින් තොරව බාහිර බලයක් හෙදවීමකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලිය ස්වංසිද්ධයි. බාහිර බලයක් අවශ්‍ය වන බාහිර බලයක් හෙදවීම නිසා හටගන්නා ක්‍රියාවලිය ස්වංසිද්ධ නොවන ක්‍රියාවලිය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට තවත් දෙයක් මත තියාගන්න, ඒ තමයි ස්වංසිද්ධතාව රඳාපවතින සාධක තියෙන අපි මේ පාඩමේදී ඒවා ඉගෙන ගන්නවා. මම පසුගිය හැඳින්වීමේදීත් පසුගිය පාඩමේදී මතක් කරා මේ පාඩමේදී අපි ඉගෙන ගන්න එක දෙයක් තමයි ප්‍රතික්‍රියාවක ස්වංසිද්ධතාවට හේතු වෙන කරුණු. එතකොට අපි මතක තියාගන්න ඕන මේ ස්වංසිද්ධතාව කියන එක රඳාපවතින සාධක අපි හඳුනගත්තොත් ඒ සාධක වෙනස් කිරීමෙන් ස්වංසිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් ස්වංසිද්ධ වෙන අවස්ථාවට ගේන්න පුළුවන්. අපි කිසියම් එක් අවස්ථාවකදී ස්වංසිද්ධ නොවන ක්‍රියාවලියක් තවත් අවස්ථාවකදී ස්වංසිද්ධයි. උදාහරණයක් හැටියට ජලය නටන්නේ කාමරුෂ්ණත්වයේදී. හැබැයි අපි පීඩනේ ඉතාඩු කරොත් ජලයේ කාමරුෂ්ණත්වයේදී නටන්න ගන්නවා. ඔයාලා දන්නවද ජලය නටන්නේ බාහිර වායුගෝල පීඩනේ එක යටතේ ජලය නටන්නේ සෙන්ටිග්‍රාන්ස 100දී. සෙන්ටිග්‍රාන්සක 80දී විතර නටනවා එවරස්ට් කන්ද මුදුනේදී. ඒ වගේම අපි පීඩනේ තවත් අඩු කරොත් අපිට ගන්න පුළුවන් ජලයේ නටන උෂ්ණත්වය ගේන්න පුළුවන් සෙන්ටිග්‍රාන්සක බිඳුවටත්. සෙන්ටිග්‍රාන්සක බිඳුවටත් ගේන්න පුළුවන්. ඒ කියන්නේ ජලයේ නැටීම ස්වංසිද්ධ වෙන්නේ බාහිර වායුගෝලීය පීඩනයේ 1 සහ උෂ්ණත්වයේ 100දී. එතකොට ඊට වඩා වෙනස් තත්වයකදී ඒක ස්වංසිද්ධ වෙනවා. මේ උදාහරණයක් හැටියට අඩු පීඩනයේදී අඩු උෂ්ණත්වයේදී ස්වංසිද්ධ වෙනවා ජලය නැටීම. ඒ කියන්නේ ස්වංසිද්ධතාව නැත්තම් ස්වංසිද්ධ නොවන ප්‍රතික්‍රියා ස්වංසිද්ධ වෙනවා ඒ තත්ත්වය වෙනස් කරපුවා. ඒක තමයි ස්වංසිද්ධ ප්‍රතික්‍රියා සහ ස්වංසිද්ධ නොවන ප්‍රතික්‍රියාවල තියෙන ලක්ෂණය. ඒ වගේම අපි හඳුනගන්නවා තවත් ක්‍රියාවලියක්
තමයි ප්‍රතිවර්තය සහ ප්‍රතිවර්තය නොවන ක්‍රියාවලිය. ප්‍රතිවර්තය සහ ප්‍රතිවර්තය නොවන නොවන ක්‍රියාවලිය. දැන් මොනවද මේ ප්‍රතිවර්ත ක්‍රියාවලිය කියන්නේ? දැන් කිසියම් විපර්යාසයකට පස්සේ ලැබෙන ද්‍රව්‍ය අපිට ආපසු මුලින් තිබුණ ද්‍රව්‍ය බවටම පත් කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාවලිය දෙක, ඒ කියන්නේ ඉස්සරහට කරපු ක්‍රියාවලිය ආවසර ක්‍රියාවලියයි අපි කියන ප්‍රතිවර්ත ක්‍රියාවලිය කියලා. දැන් උදාහරණයක් හැටියට අපිට පුළුවන් අයිස් කැටයක් දිය කරලා ජලය ලබා ගන්න පුළුවන්. ද්‍රව ජලය ලබා ගන්න පුළුවන්. හරි? එතකොට මේ තියෙන ඝන අවස්ථාව, මේ තියෙන ද්‍රව අවස්ථාව. එතකොට මේ ක්‍රියාවලිය ප්‍රතිවර්තයයි. මේ ප්‍රතිවර්ත ක්‍රියාවලියක් අපි මෙන්න මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. එතකොට මේ උඩ ඉතලෙන් පෙන්වන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව, මේ තියෙන පසුපස ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් විපර්යාසය. එතකොට ප්‍රතිවර්ත ක්‍රියාවලියක් කියලා කියන්නේ මේ ද්‍රව්‍ය බවට පත් කළා. ඒක ආය ආපසු තිබුණු ද්‍රව්‍ය බවටම පත් කරන්න පුළුවන් නම් යන්නේ ක්‍රියාවලිය දෙක ප්‍රතිවර්තයයි. ඒතකොට ප්‍රතිවර්තේ නොවන ක්‍රියාවලිය දැන් අපි දන්නවා කඩදාසියක් අපි දහණය කරොත් අපිට ලැබෙන්නේ අලු ටිකක්. හරි? දැන් මේ අලු ටික ආය ආපහු කඩදාසිය බවට පත් කරන්න බෑ. එහෙම ඒ නිසා දහණය කියන්නේ ප්‍රතිවර්ත ක්‍රියාවලියක් නෙවෙයි. බොහෝ විට බොහෝ විට සමහර ද්‍රව්‍ය හැබැයි දහණය කළා ආපසු ඒකේ ප්‍රතිවර්තිතාවක් දකින්න දෙවලුත් තියෙනවා. උදාහරණයක් හැටියට අපි සමහරක් දේවල් ඔක්සිකරණය කරලා ආපහු ඒකෙන් තිබුණ ද්‍රව්‍ය ලබා ගන්නත් පුළුවන්. Fe2O3 අපිට ඔක්සිහරණය කරලා යකඩ ලබා ගන්න පුළුවන්. මේකෙන් ආය ආපහු Fe2O3 ලබා ගන්නත් පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය අපි හයිපොතටිකල් නැත්නම් කල්පිතයි. මේක කෙලින්ම ප්‍රායෝගිකව කරන්න අපහසු ක්‍රියාවලියක්. ඒ නිසා ඔයාලට පැහැදිලිව මම හිතන්නේ ප්‍රතිවර්ත ක්‍රියාවලිය සහ ප්‍රතිවර්ත නොවන අපි කියනවා රිවර්සිබල් ඇන්ඩ් ඉරිවර්සිබල් කියලා ඒ ක්‍රියාවලි ඔයාලා අඳුනගත්තා. ඊළඟට අපි බලමු එන්තල්පි විපර්යාසය කියන පදේ අඳුනගන්න බලමු. දැන් මම කලින් සඳහන් කරා එන්තල්පි විපර්යාසය කියන්නේ අවස්ථා ශ්‍රිතයක් කියලා. එන්තල්පි විපර්යාසය ඇත්තරම එන්තල්පි කියන්නේ අවස්ථා විචලනයක්, අවස්ථා ශ්‍රිතයක්. එතකොට එන්තල්පි විපර්යාසය කියන්නේ අවස්ථා ශ්‍රිතේ සිද්ධ වෙන වෙනසක්. එතකොට එන්තල්පිට දාන්නේ අපි H කියන සංකේතය. නිසා එන්තල්පි විපර්යාසය අපිට සංකේතවත් කරන්න පුළුවන් ඩෙල්ටා H කියලා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා අවස්ථා විචලනයන්ගේ ස්වභාවයක් තමයි ඒ වගේ විපර්යාසය අපිට ලියන්න පුළුවන් මුල් අවස්ථාව සහ අවසන් අවස්ථාවේ වෙනසින් ගණනය කරන්න පුළුවන්. එතකොට H2 රින H1 කියලා ගණනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් කිසියම් ප්‍රතික්‍රියාවක් ඒකේ තියෙන්නේ ප්‍රතික්‍රියක සහ ඵල. දැන් මේකෙදි සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය ප්‍රතික්‍රියක ඉඳලා ඵල වලට යනකොට සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහටත්. ඩෙල්ටා H සමානයි H ප්‍රතිඵල අඩු කිරීම H ප්‍රතික්‍රියක කියලා. ඒ විදිහට ගණනය කරන්න පුළුවන්. දැන් ප්‍රතික්‍රියක එකකට වැඩි තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටට A දන B ප්‍රතිඵල විදිහට අපිට ලබා දෙනවා C දන D. දැන් එන්තල්පි විපර්යාසය අපි ගණනය කරන්නේ ප්‍රතිඵලවල එන්තල්පි විපර්යාසවල එකතුව අඩු කිරීම ප්‍රතික්‍රියකවල එන්තල්පි විපර්යාසවල එකතුව කියලා. ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරනවා මෙන්න මේ සමීකරණය ඩෙල්ටා H ප්‍රතිඵල අඩු කිරීම සිග්මා ඩෙල්ටා H ප්‍රතික්‍රියක කියලා. එතකොට මේ විදිහට අපිට එන්තල්පි විපර්යාසය ගණනය කරන්න පුළුවන්.
ඉතින් එන්තල්පිය කියන එක එතකොට ශක්ති විපර්යාසයක්. එතකොට අපි මීට කලින් අපි කතා කරා ශක්ති විපර්යාසයක් කොහොමද පරීක්ෂණාත්මකව හොයාගන්න කියලා අපි කලින් පාඩමේදී කලින් පාඩම් වලදී අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ එන්තල්පිය කියලා අපි අඳුනගන්නේ බාහිර වායුගෝලයේ පීඩනයේ නියත අවස්ථාවක සිද්ධ වෙන ශක්ති විපර්යාසය කියලා අපි ඒක හඳුනාගන්නේ. එහෙනම් මොකද්ද එන්තල්පි විපර්යාසය කියන්නේ? නියත පීඩන තත්වයකට තේ සිදුවන ශක්ති විපර්යාසය. එන්තල්පි විපර්යාසය කියන්නේ. ඒතර අපි ශක්ති විපර්යාසයට දාන්නේ ඩෙල්ටා Q කියන සංකේතය නේ. ශක්ති විපර්යාසය ඩෙල්ටා Q. ඉතින් අපි ඩෙල්ටා Q ගණනය කරන්නේ ඩෙල්ටා Q සමානයි MS ඩෙල්ටා T කියන සමීකරණය. එතකොට එන්තල්පි විපර්යාසය ගණනය කරන්නත් අපිට මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. ඒක කොන්දේසියක් මත මොකක්ද ඒ කොන්දේසිය? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕන. නැත්නම් විපර්යාසය සිද්ධ වෙන්න ඕන නියත පීඩන තත්ත්වයක් යටතේ. දැන් නියත පීඩන යටතේදී එන්තල් සිද්ධ වෙන ශක්ති විපර්යාසය එන්තල්පි විපර්යාසය නිසා මේ ඩෙල්ටා Q ගන්න පුළුවන් අපිට ඩෙල්ටා H කියලා. ඒ නිසා ඩෙල්ටා H සමානයි MS ඩෙල්ටා T වෙනවා. හොඳයි බලමු උදාහරණයක්. අපි ගමු ජලය ඝන සෙන්ටිමීටර් 100ක් එක ස්කන්ධය ග්‍රෑම් 100යි. මේකේ උෂ්ණත්වය ආරම්භක උෂ්ණත්වය T එක 25 සෙන්ටිග්‍රේඩ් අංශක. අපි මේකට සපයනවා Q කියලා තාප ප්‍රමාණයක්. එතකොට මෙයාගේ අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා Q ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ නිසා අපිට ලැබෙනවා අපි හිතමු මෙයාගේ උෂ්ණත්වය දැන් සෙන්ටිග්‍රේඩ් අංශක 35 දක්වා වැඩි වෙනවා කියලා. T2 සමානයි සෙන්ටිග්‍රේඩ් අංශක 35යි. එතකොට පීඩනය මේ වෙලාවේදී අපි ගමු 1 ATM කියලා. මේ වෙලාවේදී 1 ATM. ඒ නිසා පීඩනය නියතයි ග්‍රෑම් 100යි. දැන් නියත පීඩනයක් යටතේ සිද්ධ වෙන නිසා මේ Q ප්‍රමාණයකින් තාපය Q තාප ප්‍රමාණයක් මෙයාට සපයපුවාම මෙයාගේ සිද්ධ වෙන ශක්ති විපර්යාසය ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා Hට. ඒ කියන්නේ එන්තල්පි විපර්යාසයට. එහෙනම් ඒක සමානයි MS ඩෙල්ටා T සමීකරණය දාපුවාම මෙයාගේ ස්කන්ධය 0.1 කිලෝග්‍රෑම් S වලගේ වල දන්න 4200යි ජූල් කෙල්විනේට මවුලේට වැඩිකරන උෂ්ණත්ව විපර්යාසයේ 35 සහ 25 අතර වෙනස 10යි කෙල්වින්. දැන් අපිට උත්තරේ එනවා 4200යි ජූල් කියලා. නැත්තම් 4.2යි කිලෝ ජූල්. දැන් මෙන්න ඩෙල්ටා H එන්තල්පි විපර්යාසය. අපි මෙන්න මේ විදිහටයි එන්තල්පි විපර්යාසය ගණනය කරන්නේ. එමනම් මත තියාගන්න එන්තල්පි විපර්යාසය කියලා කියන්නේ මොකද්ද? නියත පීඩන තත්ත්වයක් යටතේදී සිද්ධ වෙන ශක්ති විපර්යාසයට එන්තල්පි විපර්යාසය කියන්නේ. එතකොට මේ නියත පීඩනය සම්මත පීඩනය වුණොත් අපි ඒකට කියනවා සම්මත එන්තල්පි විපර්යාසය කියලා. රයිට්. අපි එකක් ලියාගමු ඊගාවට. සම්මත එන්තල්පි විපර්යාසයට අපි යොදන සංකේතය ඩෙල්ටා H සම්මත එන්තල්පි විපර්යාසය. සම්මත එන්තල්පි විපර්යාසය අපි සංකේතයක් කරන්නේ ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් කියලා. මේක කියවන්නේ ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් කියලා කියවන්නේ. එතකොට අපි ඊගාවට බලමු. මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට කොහොමද මේ ශක්ති විපර්යාසයක් සිද්ධ වෙන්නේ කියලා අපි ඊගාවට බලමු. දැන් ඔයාලා දන්නවා මේ ප්‍රතික්‍රියා සමහරක් තාපදායකයි සමහරක් තාප අවශේෂකයි. ඉතින් මේ එන්තල්පිය කියන රාශිය අපි ගණනය කිරීමවලදී භාවිත කරනවා එන්තල්පි චක්‍රයක් එහෙමත් නැත්නම් ශක්ති මට්ටම් සටහනක්.
එවට ඉන්තල්පි මට්ටම් සටහන් කිලත් හඳුන්වනවා. ඒතර ඉන්තල්පිය H මේ විදිහට අපේ ප්‍රතික්‍රියක වල ඉන්තල්පිය වැඩි ප්‍රතික්‍රියක වල ඉන්තල්පිය වැඩි ප්‍රතිඵලවල ඉන්තල්පිය අඩුයි නම් ප්‍රතික්‍රියක වල ඉන්තල්පිය වඩා ප්‍රතිඵලවල ඉන්තල්පිය අඩුයි නම් ඒ වෙලාවදී ඉන්තල්පි විපර්යාසය කියන්නේ මෙන්න මේකට ඉන්තල්පි විපර්යාසය කියන්නේ ප්‍රතික්‍රියක වල ඉඳලා ප්‍රතිඵල වලට යනකොට සිද්ධ වෙච්ච ඉන්තල්පි විපර්යාසයට ඩෙල්ටා H එතකොට ඩෙල්ටා H වල අගය එහෙනම් කීයද මෙන්න මේ E හිසේ තියෙන අගය H දෙකනේ H දෙකෙන් අඩු කරන්න ඕන ඊතලයේ පසුපස තියෙන H එක එතකොට අපිට ලැබෙන්නේ මොකද්ද මේ කුඩා අගයකින් විශාල අගයක් අඩු කරන්න මෙතන 25යි මෙතන 100යි නම් වෙනස ඍණ 75යි 25යි 75යි එතකොට අපිට අඩු කරන්න තියෙන්නේ 25න් 75ක් අඩු කරන්න තියෙන්නේ එතකොට උත්තරය ඍණ 50යි right එතකොට එන්තල්පි විපර්යාසය ඍණයි එහෙනම් අපි මේවට කියන්නේ ඩෙල්ටා H ඩෙල්ටා H ඍණයි එනිසා අපි මේවට කියන්නේ තාප දායක ප්‍රතික්‍රියා කියලා එහෙනම් තාප දායක ප්‍රතික්‍රියාවක එන්තල්පි සටහන මෙන්න මේ විදිහට එන්නේ තාප දායක ප්‍රතික්‍රියාවක එන්තල්පි සටහන ඔය විදිහට එන්නේ අපි ඊගාට බලමු තාප අවශෝෂක ක්‍රියාවලියක එන්තල්පි සටහන ඒකෙදි ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි ප්‍රතික්‍රියක H1 ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි එතකොට ප්‍රතිඵල වල ශක්තිය ඊට වඩා වැඩි H2 එහෙනම් එන්තල්පි විපර්යාසය මෙන්න මේක ඩෙල්ටා H දැන් ඩෙල්ටා H ලාගේ අපි ගණනය කරන්නේ කොහොමද E හිසේ තියෙන අගෙන් පසුපස තියෙන අගය අඩු කරන්න ඕන H2 ඍණ H1 එතකොට අපිට එන්නේ බලන්න ධන අගයක් මේක ධන අගයක් අපිට එන්නේ දැන් මෙතන තියෙන්නේ 75යි මෙතන තියෙන 25යි නම් අපිට එන්නේ 75 ඍණ 25 කියන්නේ ධන 50යි එන්නේ right එනිසා අපි මේක හඳුනා ගන්නවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් විදිහට නැත්නම් තාප අවශෝෂක විපර්යාසයක් තාප අවශෝෂක තාප අවශේෂ ක්‍රියාවලියක එන්තල්පි මට්ටම් සටහන එන්නේ ওই විදිහට. හරි. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ප්‍රතික්‍රියාවකදී ශක්ති විපර්යාසයක් ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඊගාට බලමු. දැන් ඔය දන්න ළමයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක වල තියෙන බන්ධන කැඩෙනවා ප්‍රතික්‍රියක වල තියෙන බන්ධන කැඩෙනවා ප්‍රතිඵල වල බන්ධන හැදෙනවා මේ බලන්න මේ උදාහරණය අපි ගමු H2 සහ Cl2 එතකොට මෙතන තියෙන බන්ධන මොනවද HH බන්ධනනේ මෙතන තියෙනවා Cl Cl බන්ධනේ එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා හැදෙන්නේ දෙකක් HCl කියන්නකෝ එතකොට මෙන්න මේ බන්ධන කැඩෙනවා ඒ වගේම මෙතන තියෙන HCl වල බන්ධන දෙකක් හැදෙනවා HCl මේ බන්ධන දෙක හැදෙනවා හරි මේ බන්ධනයයි හැදෙනවා එහෙනම් ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ මොකක්ද පවතින බන්ධන බිඳීමත් අලුතින් බන්ධන සෑදීමත් ඒක තමයි ප්‍රතික්‍රියාව කියන්නේ ඒතර ඔයාලා දන්නවා මේ බන්ධන කඩන්න ශක්තිය අපිට යොදන්න වෙනවා ශක්තිය යොදන්න වෙනවා බන්ධනයක් කඩන්න නම් අපි ශක්තිය දෙන්න ඕන ඒ නිසා බන්ධන කැඩීම තාප අවශෝෂකයි ඒ වගේම බන්ධන හැදෙනකොට ශක්තිය නිදහස් වෙනවා මේ ක්‍රියාවලිය ප්‍රතිවර්තයයි ඒ නිසා බන්ධන සෑදීමේදී නිදහස් වෙන ශක්තියත් බන්ධන කැඩීමේදී අවශෝෂ වෙන ශක්තියත් අතර වෙනස තමයි මේ ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය නැත්නම් එන්තල්පි විපර්යාසය වෙන්නේ
මේ ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය කිව්ුණා මේක සිද්ධ වෙන්නේ නීත පීඩනයේ නම් මේ ප්‍රතික්‍රියාවේ ඉන්ටල් විපර්යාසය කීයද කිව් හරි මොකද නීත පීඩනයේ යටතේ සිද්ධ වෙන ශක්ති විපර්යාසය තමයි අපි ඉන්ටල්පි විපර්යාසය කියන්නේ නේ ඒ නිසා බලන්න ළමයි මේ ප්‍රතික්‍රියාවේදී අවශේෂණය වෙන ශක්තියට වඩා පිටවන ශක්තිය වැඩි නම් මේ ප්‍රතික්‍රියාව සමස්තයක් විදිහට ශක්තිය පිටවන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාප දායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් කිසියම් ප්‍රතික්‍රියාවකදී බන්ධන කැඩීමට අවශේෂණය වෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් බන්ධන සෑදීමේදී පිටවේ නම් එවැනි ප්‍රතික්‍රියාවක් තාප දායක ප්‍රතික්‍රියාවක් වේ. ඒ වගේම ඒක අනිත් පැත්ත කිසියම් ප්‍රතික්‍රියාවකදී බන්ධන කැඩීමට අවශ්‍ය වෙන ශක්තිය බන්ධන සෑදීමේදී පිටවන ශක්තියට වඩා වැඩි නම් එවැනි ප්‍රතික්‍රියාවක් තාප අවශේෂක ප්‍රතික්‍රියාවක් වේ. හරි. හොඳයි. ඒ අනුව අපිට ප්‍රතික්‍රියා වර්ග කරන්න පුළුවන් තාප අවශේෂක සහ තාප දායක කියලා. හොඳයි. අපි ශක්ති විද්‍යාව යටතේ ඊගාව පාඩමෙන් හම්බෙමු. අයිබෝන්.